Welcome back to my channel Dith creation on eating other video එක small business කරන අයට වගේම small business එකක් කරන්න idea එකක් තියන් ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන video එකක් small business owners ලට තියෙන ලොකු ගැටලුවක් තමයි තමන්ගේ item එක කොහොමද safety customer ගැතට deliver කරන්න කියන එක. ඒ වගේම එයාලට සමහර වෙලාවට තමන් හදන item එකටත් වඩා මුදලක් වැය වෙන්න පුළුවන් packaging සඳහා. ඉතින් greeting cards එහෙමත් නැත්නම් jewelry item වගේ items safety deliver කරන්න පුළුවන් method එකක් තමයි bubble envelope එක කියන්නේ. ඉතින් අද video එක මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද bubble envelope එකක් හදාගන්නේ කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් small business එකක් විදියට මේ bubble envelope හදලා විකුණන එක කරන්න. ඉතින් අපි video එකට යමු කොහොමද bubble envelope එක හදාගන්නේ කියලා බලන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ සඳහා මම අරන් තියෙන්නේ GSM 125 craft paper එක. මම අරගෙන ගනිපු කොටසේ දිග සෙන්ටිමීටර 46.5ක් වගේම පළල සෙන්ටිමීටර 18ක් මේ paper එකේ පාටින් වැඩි පැත්තක් වගේම පාටින් අඩු පැත්තක් තියෙනවා. මම envelope එකේ ඇතුල් පැත්ත සඳහා යොදාගන්නේ පාටින් අඩු පැත්ත. Craft paper එක එහෙම හැවෙන එක වළක්ව ගන්න මම masking tape එකකින් craft paper එක cutting mat එකට තියලා අලව ගන්නවා. ඊළඟට මම measurement ලකුණු කරගන්න තීන්ත නැටි පෑනක් අරන් තියෙනවා. මුලින්ම මම සෙන්ටිමීටර 3 ගාවින් ඉරක් ඇඳ ගන්නවා. ඊළඟට මම සෙන්ටිමීටර 25 ගාවින් නැවතත් ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේදී මම ඇඳගත්ත ලයින් එක දෙපැත්තෙන් සෙන්ටිමීටර එක බැගින් ලකුණු කර ගන්නවා. ඊළඟට මම සෙන්ටිමීටර 3ක පරතරයක් ඇතුළු ඇඳගත්ත ලයින් එකේ දෙපැත්තෙන් සෙන්ටිමීටර 1 බැගින් ලකුණු කරගන්නවා. ඊළඟට craft paper එකේ දෙපැත්තෙන්ම මම mark කරගත්ත point එක කරලා ඉරක් ඇඳගන්නවා. මේ ලයින් එක paper එකේ දිගට මදින්න cutting mat එකේ ඉඳ මදි නිසා මම paper එක ගලවලා අරගෙන ආයෙමත් මේ විදියට අලව ගන්නවා. ඊළඟට paper එකේ දෙපැත්තෙන් මේ විදියට සෙන්ටිමීටර 1 බැගින් ලකුණු කරගෙන ඒ ලකුණු කරගත්ත point කලින් ඇඳගත්ත ඉරිවලට යා කර ගන්නවා. ඔයාලට පේනව ඇති මේ තියෙන මම ඇඳගත්ත ඉරි අපි මේ විදියට තීන්ත නැති පෑනකින් ඉරි ඇඳගන්නේ. එතකොට අපි අත තද කරලා ඉරි අඳින නිසා අපිට ඉරි දෙකේ කොලේ නවා ගන්න හරිම පහසුයි. දැන් මම මැදින් ඇඳගත්ත ලයින් එක දිගේ craft paper එක නවා ගන්නවා. ඊළඟට අපිට එනුලොප් එක හදාගන්න ප්‍රධානම ඕන කරනවා බබල් රැප්. මම අරගෙනපු බබල් රැප් කොටසේ දිග සෙන්ටිමීටර 43ක් ඒ වගේම පළල සෙන්ටිමීටර 15.5ක් වෙනවා. දැන් මම මේ බබල් රැප් එක ක්‍රාෆ්ට් පේපර් එකට අලව ගන්නවා. මම ක්‍රාෆ්ට් පේපර් එකට බබල් රැප් එක අලව ගන්න පාවිච්චි කරන්නේ ගම්. ඔයාලට ඩබල් ටේප් පාවිච්චි කරලත් ක්‍රාෆ්ට් පේපර් එකට බබල් රැප් එක අලව ගන්න පුළුවන්. මම දැන් ගම් ගාලා මේ විදියට බබල් රැප් එක අලව ගන්නවා. ඔයාලා බබල් රැප් එක අලව ගනිද්දී අපි කලින් සෙන්ටිමීටර 3 පරතරයක් ඇතිව ඇඳගත්ත ලයින් එකෙන් පහළට විතරක් අලව ගන්න. ඒ වගේම අපි ක්‍රාෆ්ට් පේපර් එකෙන් දෙපැත්තෙන් සෙන්ටිමීටර 1 බැගින් ලයින්ස් ඇඳගත්තනේ. ඒ ලයින්ස් වලින් පිටපනින්න දෙන්නේ නැතුව ඒ ලයින් දෙක අතරේ විතරක් මේ බබල් රැප් එක අලව ගන්න ඕන.
හරි දැන් මම බබල් රැප් එක අලවගෙන ඉවරයි ඊළඟට කලින් මම සෙන්ටිමීටර් 25ක පළතරයක් තියලා ඇඳගත්ත ලයින් එක ඔස්සේ මේ විදියට දෙකට නවා ගන්නවා ඊට පස්සේදී මම ක්‍රාෆ්ට් පේපර් එකේ දෙපැත්තෙන් සෙන්ටිමීටර් 1ක පළතරයක් තියෙන තීරුවේ මේ විදියට ගම් ගා ගන්නවා ඔයාලා සෙන්ටිමීටර් 3 ලයින් එකෙන් උඩට ගම් ගා ගන්න එපා මම මෙන්න මේ පෙන්නන සීමාවේ විතරක් ගම් ආලේප කරගන්න ගම් ගා ගනිත්ටි ඔයාලට මෙන්න මේ වගේ පින්සලක් පාවිච්චි කරගන්න පුළුවන් නම් තවත් හොඳයි දැන් මම පේපර් එක මැදින් නවාගෙන මේ පෙන්නන විදියට අලව ගන්නවා මෙහෙම අලවගත්තට පස්සේදී ඔයාලා දෙපැත්තෙන් තියෙන ධාර දෙක මම මෙන්න මේ පෙන්නන විදියට නවා ගන්න හරි මම දැන් envelope එක අලවගෙන ඉවරයි ඊළඟට මම envelope එකට double side tape එකක් අලව ගන්නවා මම අරන් තියෙන double side tape එක 1/2 inch double side tape එකක් මේ සඳහා 1/2 inch double side tape එකක් හොඳටම ප්‍රමාණවත් ඔයාලට නමුත් 1 inch double side tape එකක් උනත් මේ සඳහා භාවිත කරන්න පුළුවන් මම මේ විදියට envelope එකේ උඩ කොටසට double side tape එක අලව ගන්නවා මම ඊළඟට envelop එකේ උඩ කොටසේ දෙපැත්ත කෝණික පංච් කරගන්නවා. ඔයාලට කෝණික පංච් කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඒත් මම envelop එකට පොඩි නීට් එකක් දෙන්න. මේ විදිහට කෝණික පංච් කරගන්නවා. හරි මම දැන් envelop එක හදාගෙන ඉවරයි. ඔයාලට මේ envelop එක භාවිත කරද්දී envelop එකේ උඩ තියෙන double side tape ලයින් එක අයින් කරලා අලව ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔය ස්මෝල් බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ විදියට envelop හදලා විකුණන බිස්නස් එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් ඔයා දැනටමත් greeting card වගේ item හදලා small business එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ item deliver කරන on packaging හයම් පහසෙන් ඔයාටම හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳව යම් ගැටලුවක් ඔයාට තියෙනවා නම් පහලින් comment කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මං ගිහින් එන්න. සුබ දවසක්.